වෛද්‍යවරුන්ට දැනෙන්න ඕනේ මේ වෛද්‍යවරුන් කරන ක්‍රියාවලිය සමස්ත රටේ ප්‍රයෝජනෙ සඳහා එමන්දන සමස්ත රටේ සඵල ලෙස ප්‍රයෝජනයට ගන්න බව ඔවුන්ට හැඟෙන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාව මේකත් එක්ක අනුගත වෙන්නේ නැත්නම් රජය මේ ගන්නා ක්‍රියාමාර්ග ඒ ආකාරයට මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි කොපමණ වෛද්‍යවරු මේ සඳහා නියුක්ත කරත් ඒ වෛද්‍යවරුන්ට දැනෙන එකක් නැහැ මේ රටේ මේ රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යෑමේ හෝ ජනතාවගේ හැසිරීමේ මේ වගකීම් විරහිතව කටයුතු කිරීම ඔවුන්ගේ විඩා විඩාවට පත්වීමට සහ ඔවුන්ගේ කලසලට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රජයේ පාර්ශවයට තීන්දුව తీරන ගැනීමේදී නිශ්චිත තීන්දුව తీරන නිශ්චිත වේලාවකට ගන්න. ඒ වගේම ජනතාවගේ පාර්ශවයෙන් අපි ඉල්ලීමක් කරනවා නිශ්චිත තීන්දුව తీරන අරගෙන මාර්ගෝපදේශන ලබා දුන්නාට පස්සේ ඒ මාර්ගෝපදේශන මතම ඔබ ක්‍රියා කළ යුතු තියෙනවා. රට ඉන්නේ ජාතික ව්‍යසනයක. එමෙයින් මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් සමහර ඇමතිවරුන්ගේ වගකීම් විරහිත ප්‍රකාශ කොරෝනා මර්ධනය කරලා කොරෝනා ඉවර කරලා වගේ ප්‍රකාශ වගේම අනෙකුත් මේ කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන කොරෝනා කොහොම කරත් මේ රට විනාශයි කියන තැනට ප්‍රකාශනිකුත් කරන සියලුම් පාර්ශවයන් අපි ඉල්ලන්නේ මේ ප්‍රකාශ වලින් වැළකීලා මේ කොරෝනා අර්බුදයට මූණ දෙන්න අවශ්‍ය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශන සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශන හරහා ජනතාවට ජීවත් වෙන්න, ඒ ජනතාව ශක්තිමත් කරන්න, ජනතාවට විශ්වාසය ලබා දෙන්න කියලා. ඒ නිසා අපි තා පැහැදිලිව පේන තියෙන මේ රෝගීන් කළමනාකරණය කිරීමේදී අපි කලිනුත් පෙන්වලා දුන්නා. ආයතනගත නිරෝධායනය කිරීමේදී ආයතනගත නිරෝධායනය කළ යුතු පිරිස ඉන්නවා. ඉන්න එහාට ගිහිලා පිරිසක් තමන්ගේ නිවෙස්වල නිවෙස්ගත නිරෝධායනයට ලක් කරන්න ඕනේ කියලා. ඒ වෙලේ අභියෝගයකට ලක් වුණා. හැබැයි අවසානයේදී අද වෙනකොට ඒක ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ හරහා අපි කොරෝනා රැල්ල පාලනය කරගත්තා. ඒ හරහා අපි අපේ සම්පත් ඉතුරු කරගත්තා. ඒ හරහා අපි අපේ ජනතාව සමහර පවුල්වල අම්මා තාත්තා එක තැනක දරුවෝ එක තැනක අම්මා එක තැනක තාත්තා එක තැනක දරුවෝ වෙන තැනක මේ විදිහට අපි මානසික වශයෙන් මේ අය ශක්තිමත් කළ යුතු දිනවා. මේ සියලුම කාරණාවල අනෙකුත් රටවල ආදර්ශයන් අරගනිමින් අපේ රටට ආවේණික වෙච්ච වැඩපිළිවෙලක් අපි සෑදිය යුතු දිනවා. ඒ නිසා තමයි අපි කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මේ රටේ විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සියලුම කාණ්ඩවල 99%කට වඩා ප්‍රතිශතයක නියෝජනය දරන සංගමය. ඒතර මෙහි විද්‍යාත්මකව ගත්තු තීරණ මේ විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ලද තීරණ ක්‍රියාත්මක කළ යුතු බව තමයි අපේ හැඟීම වෙන්නේ. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ අපි මේ මොහොත වෙනකොට තීරණයකට එළඹිය යුතු තියෙනවා රෝග ලක්ෂණ නොපෙන්වන සහ ඒ ක්‍රයිටීරියාකට මේ මේ අදාළ නිර්දේශයන්ට ඒ ඒ අදාළ නිර්ණායකයන්ට අනුගත වෙන පිරිස් නිවෙස්ගතව තබන්න. ඒ වගේම නිවෙස්ගතව තබද්දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමට එහෙම නැත්නම් ඔවුන්ව මොනිටර් කරන්න අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද අපිට ඒතකොට හැකියාව තියෙන මේ පවුලක් ඒ පවුලම පොසිටිව් වුණා. ඒ අය ආසාදිතු නම් ඔවුන්ගේ රෝග ලක්ෂණ තියෙන කෙනාට වැඩි ඇටෙන්ෂන් එක වැඩි අවධානය රෝහල් කරා රෝහලදී යොමු කරන්න. Breaking Dr. Okay.